අද ජොයින් වුණේ නේද? හරි. පොදේ මාතෘකාව ලියන්න අපිට දෙවෙනි පාඩම ආරම්භ කරන්න තියෙන්නේ දෙවෙනි පාඩම අපවට ඇති දේ. දෙවෙනි පාඩම පොතේ අපවට ඇති දේ. Sir. Sir me ara 24 වෙනි බ්‍රහස්පතින්දා ක්ලාස් එකක් තිබ්බනේ. ඒකේ සර් මේ මම රෙකෝඩින් එක බලුවා මම ඒ ක්ලාස් එකට ඉන්න බැරි වුණා. ඒතකොට සර් චලනයේ ඉඳලා ඉතුරු ටිකට බලා ගන්න හම්බුන්නේ නැහැ. ඒ රෙකෝඩින් එකේ විනාඩි 40යි තිබ්බේ. ආ පුතේ සමහර වෙලාවට අඩුවේ නැද්ද? මොකද පාඩමක් දැන් පටන් ගත්තට පස්සේ පාඩම ගිය සතියේ දේවල් ටික මම හැමදාම සතිය මතක් කරනවානේ. දැන් ගිය සතියේ උගන්වපු දේවල් ටික. ඒතකොට ඒ ටික මම රෙකෝඩින් කරන්නේ නැහැ. අලුත් පාඩම දැන් අද දවසේ පොඩ්ඩක් වෙලාව පරක්කු වුණ නිසා පසුගිය දේවල් මතක් කරන්නේ නැහැ. අද දවසේ පාඩම් පටන් ගන්නවා. එතකොට බොහෝ වෙලාවට රෙකෝඩින් එක පුතේ අඩු වෙලාවක්. ඒ කියන්නේ වගේම මොකක් හරි ක්‍රියාකාරකමක් අපි කරනකොට මොකක් හරි මම වීඩියෝ එකක් දානවා නම් ඒක රෙකෝඩින් කරන්න හැකියාවක් නැහැ අපිට. ඉතින් ඒ නිසා තමයි කාලය පොඩ්ඩක් අඩු වෙන්නේ. හරි. සර් අර ශ්වසනය කියන තැනටවත් මට ඒකෙන් ලියා ගන්න බැරි වුණා සර්. එදා අර ශ්වසනය කියනකම් කරලා තිබ්බ සර්. එතකොට මට ඒ ටික ලියා ගන්න බැරි වුණා. ආ පුතාලා මෙහෙම කරන්න. මම ඕකේ නෝට් එක පුතේ සම්පූර්ණ නෝට් එක ඔයාලගේ ගෲප් එකට ඒ කියන්නේ සම්පූර්ණ පාඩමේ නෝට් එක මම ගෲප් එකට දාන්නම්. කවුරු හරි ලස්සන අත්අකුරින් ලියපු දරුවෙක්ගෙන් අරගෙන මම නෝට් එක ගෲප් එකට දාන්නම්. පුතාලා තමන්ගේ නෝට් එකේ අඩුපාඩුකම් හදා ගන්න පුළුවන් එතකොට. මම ඒක පුතේ මට අද දාන්න බැරි වෙයි. මම ඔයාලට දින දෙකක් යනකොට අනිවාර්යයෙන්ම පළවෙනි පාඩමට අදාළ නෝට් එක. මොකද පළවෙනි පාඩම සම්පූර්ණ ඉවරයි. පළවෙනි පාඩමට අදාළ නෝට් එක දානම් ඒ විදිහට අපි පාඩමක් ඉවරුනේ ගමන් හැම අවසාන සතියෙම නෝට් එක ඔයා රෙකෝඩින් එක බලලා ලියාගත්තත් නැතත් හැම පාඩමකම නෝට් එකමම ඉස්සරහට ගෲප් එකකට දාන්න කටයුතු කරන්න. හොඳයි. හරි සර්. Thank you sir. එහෙනම් මාතෘකාව පුතේ දැන් දාන්න අපවට ඇති දේ. අපවට ඇති දේ දෙවනි පාඩම. අප අවට ඇති දේ සර් කොහොමද අප අවට ඇති දේ කියලා ගන්නද? හරි මාතෘකාව කියන්න. දෙවනි පාඩමේ මාතෘකාව තමයි අප අවට ඇති දේ. ලියාගත්ත සර්. හරි සර්. දැන් චුට්ටක් එහෙනම් ඔයාලා අහගෙන ඉන්න ඕනේ. පුතේ අපි මේ පාඩමේදී කතා කරන්නේ අපේ මේ පරිසරයේ තියෙන අපවට තියෙන වටපිටයි. කියන්නේ පළවෙනි පාඩමට බොහෝ සෙයින් සම්බන්ධයි. අපවට තියෙන දේවල් මේ පරිසරයේ තියෙන දේවල් සම්බන්ධයි. අපි මෙතෙන්දී ප්‍රධාන විදියට හඳුනා ගන්නවා පුතේ අපවට තියෙන දේවල් ප්‍රධාන වර්ග දෙකක් මේ පාඩමේදී අපි හඳුනා ගන්නවා. අපවට තියෙන ප්‍රධාන දේවල් දෙකක් එකක් තමයි පදාර්ථ අනිත් එක තමයි ශක්තිය. අපවට තියෙන දේවල් ප්‍රධාන සාධක අපි දෙකකට වෙන් කරනවා. අපවට තියෙන දේවල් ප්‍රධාන විදියට පුතේ සාධක දෙකකට වෙන් කරනවා. එකක් තමයි පදාර්ථ අනිත් එක තමයි ශක්තිය කියලා කියන්නේ. දැන් මේ පදාර්ථ ගත්තාම පදාර්ථය කියලා කියන්නේ පුතේ හොඳට අහගන්න ඕනේ. පදාර්ථය කියලා කියන්නේ අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන සියලුම දේවල් පදාර්ථ වෙනවා. අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන සියලුම දේවල් පදාර්ථ වෙනවා. එහෙනම් පදාර්ථය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔයාලා කියන්න ඕනේ මෙන්න මේ කාරණා දෙක අනිවාර්යෙන්. අවකාශයේ බලන්න ඔයාගේ හරියට සිග්නල් දියත් දන්නේ නැහැ. ඒකයි වෙන්නේ නැති ගැටලුව. හා
අනිත් අයටත් එහෙමද? නෑ සර් අපිට හොඳට ඇහෙනවා. නෑ සර් අපිට ඇහෙනවා. එහෙනම් පුතේ සමාරලා වැස්සීම නිසා පුතාලට සිග්නල් නැති වෙන්නත් පුළුවන්. ඒක එහෙම වුණාම තමයි ගැටලුවක් වෙන්නේ. එහෙම වුණාට රෙකෝඩින් එක හරි බලන්න පුරුදු වෙන්න. පදාර්ථය පදාර්ථය කියුව ගමන් මතක් වෙන්න ඕනේ අවකාශී ඉඩක් ගන්න. ඒ වගේම ස්කන්ධයක් තියෙන. ස්කන්ධයක් ඇති. මේ සියලු දේවල් පදාර්ථයටයි කි වෙනවා. උදාහරණ ගත්තාම අපේ පරිසරයේ තියෙන ගල් ගෙඩියක් ගත්තොත් අවකාශී ඉඩක් අත්පත් කර ගන්නවා. ඒ වගේම ගල් ගෙඩියේ ස්කන්ධයකුත් තියෙනවා. ඒ නිසා ගල් ගෙඩිය පදාර්ථයක්. ඒ වගේම අපි ගන්නවා පුතේ ටයරයක්. ටයරයක් ගත්තාම අවකාශී ඉඩක් අත්පත් අවකාශී ඉඩක් ගන්නවා. ඒ වගේම ස්කන්ධයක් තියෙනවා. එහෙනම් ටයරයක් පදාර්ථයක්. මේ පදාර්ථ අපි වර්ග කරනවා කාණ්ඩ තුනකට. පදාර්ථ වර්ග කරනවා පුතේ කාණ්ඩ තුනකට. ඝන අවස්ථාවේ තියෙන පදාර්ථ, ද්‍රව අවස්ථාවේ තියෙන පදාර්ථ සහ වායු අවස්ථාවේ තියෙන පදාර්ථ විදිහට. එහෙමනම් අපි පළමුවෙන්ම මේ අපේ පරිසරයේ තියෙන දේවල් පදාර්ථා ශක්තියන් විදිහට වර්ග කරගන්නවා. අපි පුතේ මාතෘකාව ලියලා මේ විදිහට අපි chart එකක් දාමු. අනි මේක ලියන්න අවශ්‍ය නෑ. ඉස්සෙල්ල දාන්න විශ්‍රාම වාක්‍යය chart එක ගන්න කලින් විශ්‍රාම වාක්‍යය දාලා ලියලා එමු පේලියක්. අප අවට පරිසරයේ අප අවට පරිසරයේ අප අවට පරිසරයේ අප අවට පරිසරයේ ඇතිදී අප අවට පරිසරයේ ඇතිදී අප අවට පරිසරයේ ඇතිදී ප්‍රධාන කාණ්ඩ දෙකකට 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 බෙදා දැක්විය හැකිය. සෑ ආයෙ පාර පොඩ්ඩක් කියන්නකෝ. අප අවට ඇතිදී අප අවට පරිසරයේ ඇතිදී ප්‍රධාන කාණ්ඩ දෙකකට ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය. ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය. පුතේ දැන් අංක දාලා අංක 1 2 කියලා දාන්න. පළවෙනි එක පදාර්ථ පළවෙනි එක පදාර්ථ පළවෙනි එක පදාර්ථ දෙවෙනි එක ශක්තීන් දෙවෙනි එක ශක්තීන් සර් ශක්තීන් කියන එක ඔය සර් බෝඩ් එකේ ලියලා තියෙන වගේ පදාර්ථයි ශක්තීනුයි දෙපැත්ත ලියන්නද? තාම දෙපැත්ත ලියන්නේ නැහැ. යකට ලියන්නේ අංක 1 දැම්ම දෙක දැම්ම මෙහෙම ලියන්නේ. අංක 1 පදාර්ථ 2 ශක්තිය මෙහෙම ලියන්නේ. හරි නේද? හරි සර්. Thank you sir. දැන් පුතේ ඔයාලා දැන් chart එක දාගන්න ඕනේ මෙන්න මෙහෙම අංගහන විදියට. හරි.
ay çutiye de apavat eti dekkela diyela me mage debedum sutya dan debedum sutya gana vistara danna palawen paade me igana gatta nisa metenta damma padartha pute podda lokoda add kala gahanna me yata vistara diyana dina udahana danna oni metana shaktiyen kiyala damma හැඳින්වීම අපි මේකෙන් තමයි කරන්නේ. සස්සන්ට පැනකින් Excuse me, sir. Akiyana puthe. Sir, me apavata athi de kiyala aaye liyanna one da? Aaye podiyata liyala chart ek gahanna puthe. Hari. හරි දැන් අපි මේ අඩතේ පාඩපෑනකින් නිර්වචනය අදහස ලියනවා මෙකෙත් ලියනවා එතකොට ඔයාලා පදාර්ථයක්ද මේ පැත්තට පහළට ලියාගෙන යන්න ශක්තියක් නැද්ද මේ පැත්තට පහළට ලියාගෙන යන්න මැදින් වෙන් කළත් කමක් නැහැ වෙන් කළේ නැතත් කමක් නැහැ පොඩි ඉඩක් හැබැයි තියෙන්න ඕනි මැද මේ පැත්තේ ලියාගෙන ඉන්න ටික මේ පැත්තටම ලියන්න එපා පදාර්ථය ගැන අපි මෙහෙම ලියමු හරි දැන් පදාර්ථය ගැන ලියමු පොඩ්ඩක් ඉන්නස ආයපා එතකොට සර් කරුණි ටික ඔක්කොම මේ පාඩ පෑනින්ද ලියන්නේ නිර්වචනයේ පාඩ පෑනකින් ලියන්න නිර්වචනය කියන්නේ පදාර්ථය කියන්නේ අපි හඳුන්වන නිර්වචනයේ පාඩ පෑනකින් ලියමු මම පුතාලට කිව්වොත් පාඩ පෑනකින් ලියන්න කියලා ඒ කියන කොටස විතරයි පාඩ පෑනෙන් ලියන්නේ ඊට පස්සේ ඔයා ලියන සාමාන්‍ය පෑනින් ලියන්න හරි ලියන්න පුතේ අවකාශය ඉඩක් ගන්නා පදාර්ථය අද කියන්නේ අවකාශය ඉඩක් ගන්නා අවකාශය ඉඩක් ගන්නා අවකාශය ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත ස්කන්ධයක් සහිත ස්කන්ධයක් සහිත සෑය පාරක් මුලින් නම් කියන්න අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත සියලුම දේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත සියලුම දේ සියලුම දේ පදාර්ථය ලෙස හඳුන්වයි සියලුම දේ පදාර්ථයේ ලෙස හඳුන්වයි පදාර්ථය යද්දී ඊළඟ ඉෂ්ඨායක දැන් සාමාන්‍ය පෑනින් ලියන්න ඊළඟ ඉෂ්ඨායක පදාර්ථය ඒකෙම එකක්ද පදාර්ථය යටතේ ඊළඟ කාරණේ විදිහට ලියන්න පදාර්ථය ප්‍රධාන ආකාර තුනකට පදාර්ථයේ ප්‍රධාන ආකාර තුනකට
ප්‍රධාන ආකාර තුනකට ප්‍රධාන ආකාර තුනකට ප්‍රධාන ආකාර තුනකට බෙදා දැක්විය හැකිය ප්‍රධාන ආකාර තුනකට බෙදා දැක්විය හැකිය ප්‍රධාන ආකාර තුනකට බෙදා දැක්විය හැකිය හරි පොතේ දැන් ඔයාලා මෙතන ආකාර තුන විදිහට මෙහෙම පොඩි ඉරක් අහලා එකක් ඝන පදාර්ථ මේ ඝන පදාර්ථ වල උදාහරණ මෙහෙම ලියන්න ඕනි උදාහරණ තුනක් විතර අපි දාගමු ඉස්සෙල්ලා මම ලියනකල් බලාගෙන ඉන්න දැන් පදාර්ථය ගැන හරි පදාර්ථයේ ප්‍රධාන විදිහ ආකාර තුනයි ඝන පදාර්ථ බෙදෙනවා ඊට පස්සේ පුතේ ද්‍රව පදාර්ථ කියලා බෙදෙනවා තුන්වෙනි එක තමයි වායු පදාර්ථ වායු පදාර්ථ මම මේ උදාහරණ මේ හරියට ලියන්නම් ඝන පදාර්ථය කිව්වහම ඝන අවස්ථාවේ තියෙන දේවල් ගල් ගෙඩියක් වෙන්න පුළුවන් පස් ටිකක් ප්ලාස්ටික් කෑල්ලක් ලී කැබැල්ලක් මේවා ඔක්කොම ඝන පදාර්ථ ද්‍රව පදාර්ථ කිව්වහම ජලය ඒ කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන මේවා ජලය භූමි තෙල් පෙට්‍රල් මේවා ද්‍රව අවස්ථාවේ තියෙන පදාර්ථ බීම එකක් වෙන්න පුළුවන් කිරි එකක් වායු අවස්ථාවේ තියෙන පදාර්ථ තමයි පුතේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් හයිඩ්‍රජන් ඒ වගේ ඒවා එහෙනම් දැන් මේ අවස්ථා තුන ලියලා එකකට උදාහරණ තුනක්වත් ලියා ගන්න කාට හරි ගැටලුවක් තිබුණොත් මයික් එක ඔන් කරලා අහන්න පුතේ ඝන පදාර්ථයේ චුට්ටක් කියනකොට ඝන පද උදාහරණද නෑ සර් චුට්ට පැහැදිලි කරලා දෙන්නකෝ ඝන අවස්ථා දැන් අපේ පරිසරය දැන් තියෙන ඝන අවස්ථාවේ තියෙන දේවල් දැන් හිතන්නකෝ ඔයාගේ ගෙදර ඝන අවස්ථාවේ තියෙන ඒවා තමයි පෑන පැන්සල මකනය අඩි රූල ඊළඟට කුස්සියට ගියාම කුස්සියේ තියෙන කෝප්ප පිඟන් වගේ දේවල් නේද ටයිල් කැට මේවා ඔක්කොම ඝන අවස්ථාවේ තියෙන දේවල් වහලේ තියෙන ලී වෙන්න පුළුවන් සීට් වෙන්න පුළුවන් උඩු වෙන්න පුළුවන් ඒවා ඔක්කොම ඝන අවස්ථාවේ තියෙන දේවල් ගෙදරක ගොඩාක් තියෙනවා ඝන පදාර්ථ. ද්‍රව. ද්‍රව පදාර්ථ තමයි ජලය. ගලාගෙන යන දේවල් තියෙනවානේ ද්‍රව අවස්ථාවේ තියෙන ජලය. බීම, භූමි තෙල්. වැලි බයිද? පුතේ වැලි ඝන අවස්ථාවේ තියෙන ඒවා. Thank you. හරි. ඊළඟට පුතේ වායු හරි නේද? ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඒවා වායු පදාර්ථ වෙනවා. ඊට වඩා මේ අවැත්තට ගියත් කමක් නැද්ද? ඊට පස්සේ මේ ටික දැන් ලියමු ශක්තියින් ශක්තියින් යටතේ අදාළ නිර්වචනයේ පාඩ පෑන කිල්ලියන්න ඔය පදාර්ථ ලිව්වා වගේ අවකාශී ඉඩක් නොගන්නා සෙස්ලව සරින් සරේට හෙන්නතු වෙනවා අවකාශී ඉඩක් නොගන්නා අපි ශක්තියින් යටතේ ලියන්නේ සර් ඔබදේ ශක්තියින් යටතේ අපි ලියන්නේ අවකාශී ඉඩක් නොගන්නා අවකාශී ඉඩක් නොගන්නා අවකාශී ඉඩක් නොගන්නා කමවත් දන් ස්කන්ධයක් නොමැති අවකාශී ඉඩක් නොගන්නා ස්කන්ධයක් නොමැති
ස්කන්ධයක් නොමැති ස්කන්ධයක් නොමැති දේ ශක්තියින් ලෙස හඳුන්වයි ශක්තියින් ලෙස හඳුන්වයි ශක්තියින් ලෙස හඳුන්වයි ශක්තියින් අපි අර විදිහට වර්ග කරන්නේ නැහැ කෙලින්ම උදාහරණ දානවා උදාහරණ කියලා දාන්න සාමාන්‍ය පැනින් දාන්න දැන් උදාහරණ උදාහරණ ඔතේ තියෙනවා ආලෝක ශක්තිය කියන්නේ ශක්තියක් ආලෝක ශක්තිය ඊළඟට ධ්වනි ශක්තිය ධ්වනි කියන්නේ ශබ්දය ධ්වනි ශක්තිය ධ්වනි ශක්තිය ඊළඟට පුතේ තව එකක් දාන්න විද්‍යුත් ශක්තිය මොකද්ද සර් සර් අපිට හරියට ඇහෙන්නේ නැහැ සර් ඔව් සර් හරියට ඇහෙන්නේ නැහැ ආලෝක ශක්තිය ශක්තියින් උදාහරණ ආලෝක ශක්තිය ධ්වනි ශක්තිය විද්‍යුත් ශක්තිය තියෙනවා තව ලියන්න චුම්බක ශක්තිය හරි ඔන්න දැන් chart එකට අනුව අපි ප්‍රධාන විදිහට අපාවට තියෙන දේවල් අපි හඳුනාගත්තා අපාවට තියෙන දේවල් ප්‍රධාන වශයෙන් පුතේ ආකාර දෙකයි පදාර්ථ ඒ වගේම ශක්තියින් තියෙනවා පදාර්ථය කියන්නේ අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල් අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල් තමයි පදාර්ථ පදාර්ථ ප්‍රධාන විදිහට වර්ග දෙකයි වර්ග තුනකට වෙන් කරනවා ඝන පදාර්ථ ද්‍රව පදාර්ථ සහ වායු පදාර්ථ කියලා අපි ශක්තියින් කියලා කියන්නේ අවකාශී ඉඩක් ගන්නෙත් නැති පුතේ ස්කන්ධයකුත් නැති දේවල් තමයි ශක්තියින් විදිහට අපි හඳුනාගන්නේ ශක්තියට උදාහරණ චුම්බක ශක්තිය ආලෝක ශක්තිය දෙනි ශක්තිය මේ ආදී වශයෙන් ශක්තියින් අපට ගොඩාක් ගන්න හැකියාව තියෙනවා අපි ඊළඟට පොඩි ක්‍රියාකාරකමකට යමු ලියන ක්‍රියාකාරකම ඔයාලට පාඩම සම්බන්ධයෙන් ගැටලුවක් આવත් පොඩි මැසේජ් එකක් දාන්න පුතේ උදාහරණ තමයි අපි දැන් මේකට උදාහරණ ශක්තියින්ට චුම්බක ශක්තිය ආලෝක ශක්තිය ධ්වනි ශක්තිය විද්‍යුත් ශක්තිය අපි යමු ක්‍රියාකාරකමට ක්‍රියාකාරකම පහත වගුවේ පුතේ ක්‍රියාකාරකම පහත වගුවේ දැක්වෙන දේවල් පහත වගුවේ දැක්වෙන දේවල්
පහත වගේ දැක්වෙන දේවල් වලට වලට පහත වගේ දැක්වෙන දේවල් වලට පහත වගේ දැක්වෙන දේවල් වලට ස්කන්ධයක් තිබේද ස්කන්ධයක් තිබේද ස්කන්ධයක් තිබේද ගමාවක් දාන්න අවකාශී ඉඩක් ගන්නේද අවකාශී ඉඩක් ගන්නේද අවකාශී ඉඩක් ගන්නේද යනුවෙන් සඳහන් කරන්න යනුවෙන් සඳහන් කරන්න යනුවෙන් සඳහන් කරන්න පහත වගේ දැක්වෙන දේවල් වලට ස්කන්ධයක් තිබේද ගම අවකාශී ඉඩක් ගන්නේද යනුවෙන් සඳහන් කරන්න වගුවක් ගහ ගන්න ඕනේ ඔයාලා මම මේ ගහන විදිහට පොඩ්ඩක් ඉන්න මම ලියනකල් ඔතේ මේ වගුව ගහන්න තියෙන්නේ මේ කොට පොඩි උනාර කමන්නේ හරි වැරදි දාන්න තියෙන්නේ මේක පොඩ්ඩක් ලොකුට ගන්න මේකේ අපාවට තියෙන දේවල් තමයි අපි කියන්නේ රූල් 10ක් පහලට තියෙන්න ඕනේ රූල් 10ක් පහලට තියෙන්න ඕනේ අප අපට ඇති දේ රූල් 10ක් පහලට තියෙන්න ඕනේ මෙතන ස්කන්ධය අවකාශී ඉඩක් ගැනීම එතකොට අපි උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ පෑන කියලා ගමුකෝ අංක එක පෑන පෑන ස්කන්ධයක් තියනවද නැද්ද කියලා බලලා ස්කන්ධයක් දැන් පෑනේ තියෙනවානේ හරියක් දාන්න අවකාශී ඉඩක් ගන්නවද ඔව් එහෙනම් ඒකටත් අපි හරියක් දානවා අපි ඊළඟට තව එකක් ගමු සූර්යාලෝකය සූර්යාලෝකය ස්කන්ධයක් නැහැ පුතේ. ඒ වගේම අවකාශී ඉඩක් ගන්නෙත් නැහැ. වැඩි දැන්. මන්ද මේ ටික ලියනවා. ඔයාලා පුරවන්න ඕනි. වාතය 3 4 ජලය 5 ගඩොල් ඊළඟට විදුලිය හත ගෑස් ගෑස් කියලා කියන්නේ ද්‍රව පෙට්‍රෝලියම් කියලා දාන්නේ ද්‍රව පෙට්‍රෝලියම් සිංහල නම අට පෙට්‍රල් නමය මේසය දහය රූපවාහිනී ඔන්න 10ක් තියෙනවා ඔන්න 10ක් තියෙනවා දැන් පොතේ මේ තියෙන දේවල් ටික ඔයාලා ලියා ගන්නවා
බලනවා මේකෙන් උදාහරණයක් විදිහට අපි ගත්තේ පෑන පළවෙනි එක පෑනට ස්කන්ධයක් තියනවා නම් හරි ලකුණක් දානවා ස්කන්ධයක් අවකාශී ඉඩක් ගන්නවනේ ඒ නිසා හරි දැම්මා සූර්යාලෝකයේ ගත්තාම ස්කන්ධයක් නැහැ ඒ නිසා වැරදි දැම්මා වාතී අවකාශී ඉඩක් ගන්නවද ඉඩක් ගන්නෙත් නැහැ ඒ නිසා වැරදි දැම්මා එහෙනම් මෙතන තියෙන අනිත්‍යවල් බලනවා ස්කන්ධයක් තියනවා නම් හරි දැම්මා අවකාශී ඉඩක් ගන්නවා නම් හරි දැම්මා ওই දෙක නැත්තම් වැරදි දැම්මා විනාඩි 3ක් විතර දෙන්න වග්ගුව සම්පූර්ණ කරන්න
පොතේ හරි බලන්න බලන්න වාතය ගත්තාම ස්කන්ධයක් තියෙනවා වාතයේ ස්කන්ධයක් තියෙනවා ඒ වගේම අවකාශීදා ගන්නවා මොකද අපි වාතය කලින් අවස්ථාවේ පදාර්ථ යටතේ කතා කරද්දී වායු පදාර්ථ ලිව්වා මතකනේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් කියලා ඒ කියන්නේ වාතය පදාර්ථයක් ස්කන්ධයක් තියෙනවා ඒ වගේම අවකාශීදා ගන්නවා ජලයට ස්කන්ධයක් තියෙනවා අවකාශී ඉඩක් ගන්නවා ගඩොලක් ගත්තොත් ස්කන්ධයක් තියෙනවා අවකාශී ඉඩක් ගන්නවා විදුලිය ස්කන්ධයක් නැහැ අවකාශී ඉඩක් ගන්නෙත් නැහැ ගෑස් ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් කියන්නේ පුතේ වායුවක් නේ නේද එල්පී ගෑස් කියලා කියන්නේ ගෙදර භාවිත කරන ගෑස් කියන්නේ වායු අවස්ථාවක් ස්කන්ධයක් තියෙනවා අවකාශී ඉඩක් sorry ස්කන්ධයක් තියෙනවා අවකාශී ඉඩක් ගන්නවා පෙට්‍රල් ස්කන්ධයක් තියෙනවා පෙට්‍රල් ද්‍රව පදාර්ථ වලට ඇති වෙන්නේ ස්කන්ධයක් අවකාශී ඉඩක් ගන්නවා ඊළඟට මේසය ස්කන්ධයක් තියෙනවා අවකාශී ඉඩක් ගන්නවා රූප වායනය ගත්තාම ස්කන්ධයක් තියෙනවා අවකාශී ඉඩක් ගන්නවා ඔන්න ඔය විදිහට හරි වැරදි දාන්න ඕනි දැන් ඊළඟට මේකේ පුතේ දෙකටම හරි වැටුනේ ඒවා තියෙනවා නම් දෙකටම හරි වැටුනේ ඒවා තියෙනවා නම් ඒවා පදාර්ථ දෙකටම හරි නැතුව වැරදි වැටිච්ච ඒවා තියෙනවා නම් ඒවා ශක්තියින් විදිහට තමයි අපි හඳුනාගන්නේ දැන් ඔන්න ප්‍රධාන වශයෙන් පදාර්ථ සහ ශක්තියින් කියන්නේ මොනවද කියලා පැහැදිලිව හඳුනාගත්තා. හරි. පොතේ ඊළඟට දාන්න ක්‍රියාකාරකම්. පරීක්ෂණ කීපයක් තියෙනවා කරන්න. ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් දාන ක්‍රියාකාරකම යටතේ ලියන්න මාතෘකාව ක්‍රියාකාරකම යටතේ මාතෘකාව දාන්න වාතයේ අවකාශී ඉඩක් ගන්නේ දැයි සොයා බැලීම වාතය අවකාශී ඉඩක් ගන්නේ දැයි සොයා බැලීම වාතය අවකාශී ඉඩක් ගන්නේ දැයි සොයා බැලීම වාතයේ අවකාශී ඉඩක් ගන්නී දේ ස්වාබැලීම. හරි. මේ කරන්න යන පරීක්ෂණය ඔයාලට ගෙදෙද්දි කරලා බලන්නත් පුළුවන්. පුතේ මේ අපි දැන් කරන්න යන පරීක්ෂණය ඔයාලට ගෙදෙද්දි කරලා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් අපි කරන්නේ. ඔයාලා ඉස්සෙල්ලාම ගන්න ඕනි වතුර බේසමක් තරමක් උස වතුර බේසමක් ගන්නවා. තරමක් උස වතුර බේසමක් සාමාන්‍ය වීදුරුවකට වඩා උසය තියෙන වතුර බේසමක් ගන්න. මේකේ තියෙන්නේ ජලය. අපි ඊට පස්සේ වීදුරුවකුත් ගන්නවා. තෙත නැති වීදුරුවක් ගන්නවා. තෙත තියෙනවා නම් රෙදි කෑල්ලක් අරගෙන පිහලා දාලා ගන්නවා වීදුරුව. මෙන්න වීදුරුව. ඊට පස්සේ අපි ලෙන්සුවක් අරගෙන මේ වීදුරුව පතුලටම දානවා. නැල අපිට පුළුවන් පොඩ්ඩක් අතින් හිර කරන්න වීදුරුව මේ පුතේ මාත්‍රකාව දුන්නේ ක්‍රියාකාරකම කියලා ක්‍රියාකාරකම ඒ අතේ මාත්‍රකාව ලියන්න කිව්වා
වාතය අවකාශයේ වාතය අවකාශයේ ඉඩක් ගන්නේ දේ ස්වාබැලීම වාතය අවකාශයේ ඉඩක් ගන්නේ දේ ස්වාබැලීම වාතය අවකාශයේ ඉඩක් ගන්නේ දේ ස්වාබැලීම දැන් අපි වතුර බේසමක් ගත්තා වීදුරුවක් ගත්තා වීදුරුවකට අපි ලෙන්සුවක් විය විකිත නැති ලෙන්සුවක් අපි මෙතන දානවා අපි මේක දාලා පුතේ මේ වතුර වී මේ මේ ලෙන්සුව දාපු වීදුරුව මේ කියන බඳුනේ මෙහෙම සිරස් අතට හරියටම මෙන්න මෙහෙම ඇල කරන්න නැතුව මේක ලෙන්සුව තියෙනවා මේක මේ වතුර එකේ ගිල්ලනවා මේ යට කරන ගිල්ල මෙහෙම ගිල්ල මෙහෙම ගිල්ලුවාට පස්සේ ගිල්ලලා අපි ආයේ උඩට ගන්න උඩට අරගෙන බලනවා මේ හිර කරලා තිබිච්ච ලෙන්සුව තෙමිලාද කියලා ලෙන්සුව තෙමෙන්නේ නැහැ පුතේ ලෙන්සුව තෙමෙන්නේ නැහැ තෙමෙන්නේ නැති වෙන්නේ හේතුව දැන් මෙහෙම ගිල්ලපුවාම වතුර යනවනේ නමුත් මේක පුතේ මේක ඇතුලේ තියෙන වාතය මේ දිගේ තියෙන වාතය මේක පතුලටම ගිල්ලනකොට මේ වාතය තෙරපිලා තෙරපිලා මේ උඩට යනවා වතුර යන්නේ ටිකක් දුරට විතරයි. ඉතින් යහට වතුර ටික මේකේ මේ ආගෙට වතුර යනවා. කොහොමද? නමුත් මේ ලෙන්සුව තියෙන. නමුත් මේ ආගෙට වතුර යන්නේ නැහැ. වාත අංශු ටික ඔක්කොම ඒකරාශී වෙලා වාත අංශු ටික ඔක්කොම ඒකරාශී වෙලා මේ ආගෙට තියෙනවා. එහෙනම් අපි නිගමනය කරනවා වාතය අවකාශී ඉඩක් ගන්නවා කියලා. වාතය අවකාශී ඉඩක් ගන්නවා කියලා මේ ක්‍රියාකාරකමෙන් අපි තහවුරු කර ගන්නවා. අපි ලියමු පුතේ. පළවෙනි ස්ථායික. පහත රූපේ දැක්වෙන ආකාරයට පහත රූපේ දැක්වෙන ආකාරයට පහත රූපේ දැක්වෙන ආකාරයට වීදුරුවකට පහත රූපයේ දැක්වෙන ආකාරයට පහත රූපේ දැක්වෙන ආකාරයට වීදුරුවකට වියලි ලෙන්සුවක් දමා ලෙන්සුවක් දමා සිරස් අතට සිරස් අතට සිරස් අතට සිරස් අතට ජල බඳුනක ගිල්ලා ජල බඳුනක ගිල්වා නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න ජල බඳුනක ගිල්ලා නිරීක්ෂණය කරන්න
ජලබඳුනක් ගිල්ලා නිරීක්ෂණය කරන්න. හරි. පුතේ ඔතෙන්ට රූපයක් එනවා අච්චුපතේ පිටු අංක 22 2 එක රූපය. පිටු අංක 22 2 එක රූපය. පෙන්සලෙන් මාක් කරගන්න ගෙදෙත් යන්නෙමු. පිටු අංක 22 2 1 රූපය රූපය අඳින්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය රූල් 6ක් 7ක් තියාගන්න ඉඩ ප්‍රමාණය තියලා යටින් දාන නිරීක්ෂණ නිරීක්ෂණ ලියන්න ලේන්සුව ලේන්සුව තෙමී නොමැති බව ලේන්සුව තෙමී නොමැති බව ලේන්සුව තෙමී නොමැති බව තෙමී නොමැති බව ලේන්සුව තෙමී නොමැති බව නිරීක්ෂණය කළ හැකිය තෙමී නොමැති බව නිරීක්ෂණය කළ හැකිය ලේන්සුව තෙමී නොමැති බව නිරීක්ෂණය කළ හැකිය නිගමනය ලියන්න නිගමනය නිගමනය වාතයේ අවකාශයේ ඉඩක් ගන්නා බව 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 නිගමනය කළ හැකි වාතයේ අවකාශයේ ඉඩක් ගන්නා බව නිගමනය කළ හැකිය පොතේ දැන් නිගමනය කියන්නේ වාතයේ අවකාශයේ ඉඩක් ගන්නා බව වාතයේ අවකාශයේ ඉඩක් ගන්නා බව නිගමනය කළ හැකිය. වාතයේ අවකාශයේ ඉඩක් ගන්නා බව නිගමනය කළ හැකිය. වාතයේ අවකාශයේ ඉඩක් ගන්නා බව නිගමනය කළ හැකි. හරි. පුතේ ඊළඟට ඔතනම දාන්න වැදගත් කියලා කාරණයක් වැදගත්. වැදගත් කියලා කියන්නේ පාට පැනකින්. ජලයට වීදුරුව තුලට ගමන් කිරීමට ජලයට වීදුරුව තුලට ගමන් කිරීමට
ජලයට විදුර තුළ ගමන් කිරීමට පුතේ වැදගත් කාරණේ ජලයට විදුර තුළ ගමන් කිරීමට හැකියාව නොලැබුණේ හැකියාව නැත්නම් නොහැකි වූයේ හැකියාව නොලැබුණේ විදුර තුළ විදුර තුළ වාතයේ අඩංගු වීමත් වාතයේ අඩංගු වීමත් එම වාතය ඉඩක් අත්පත් කර ගැනීමත් නිසාය එම වාතයේ ඉඩක් අත්පත් කර ගැනීමත් නිසාය එම වාතයේ ඉඩක් අත්පත් කර ගැනීමත් නිසාය හරි ක්‍රියාකාරකම දෙක ක්‍රියාකාරකම දෙක කියලා ලියන්න පුතේ දැන් ඔය ලියපු එක ක්‍රියාකාරකම එක දැන් ක්‍රියාකාරකම දෙක කියලා දාන්න ක්‍රියාකාරකම දෙක ඒ අතේ මාත්‍රකාව ලියන්න වාතයේදී ස්කන්ධයක් ඇති බව සොයා බැලීම වාතයට ස්කන්ධයක් ඇති බව සොයා බැලීම වාතයට ස්කන්ධයක් ඇති බව සොයා බැලීම දැන් ඔය පොත වහලා තියෙන පොඩි හෝම්වර්ක් එකක් තියෙනවා පොඩි කොල කෑල්ලක කටුවට කොල එක ලියාගන්න හෝම්වර්ක් එකක් තියෙනවා ඔය මාත්‍රකාව අපි ඊළඟ දවසේ කතා කරනවා. හෝම්වර්ක් එකක් තියෙනවා ලියාගන්න. ඔයාලා chart sheet කොලයක් හරි A4 කොලයක් හරි මෙහෙම අරගෙන පිටු අංක 30 තියෙන වගුව බෞද්ධ ඝන ද්‍රව්‍ය වල භෞතික ගුණ කියන වගුවක් තියෙනවා. පිටු අංක 30. 30 පිටුවේ තියෙන වගුව හෝම්වර්ක් එක ලියාගන්න පුතේ ඉක්මනට පිටු අංක 30 තියෙන වගුව A4 කොලයක ඔයාලා අඳින්න ඕනි ගහන්න ඕනි ගහලා ඒක තියෙන කාරණා 6 පාඩම් කරගන්න ඕනි ඒක තියෙන කාරණා 6 දැඩි බව ආහන්‍යතාව තන්‍යතාව ප්‍රත්‍යස්ත බව බංගුරතාව වයනේ ලබන සතියේකට මම හැමෝගෙම මේක පාඩම් ගන්නවා ඊළඟ දවසේ හැමෝගෙම පාඩම් ගන්නවා ඔය වගුව කොලේ ලස්සන හදිස්සියෙන් නෙමෙයි ලස්සන අකුරෙන් ලියලා මේ වගුව පාඩම් කරලා තියාගන්න ඕනි. හරි. එහෙමනම් පුතේ අපි ඊළඟ දවසේ හම්බෙමු. වැඩ ටික කරලා තියන්න පාඩම් කරන්න ඕනි. හෝම්වර්ක් එක අනිවාර්යෙන්ම මම ගන්නවා ඊළඟ දවසේ එක කරලා තියන්න. හැමෝටම ආයුබෝවන්.